ආලුවනේ අද මම මේ වීඩියෝ එකෙන් කරන්නේ හයි හුන්ඩායි වාහනයක් ගැන එක i20 කියන එකයි 2015 මොඩල් එක එරර් කෝඩ් එක ෆෝල් කෝඩ් එකක් තියෙනවා චෙක් එන්ජින් ලයිට් එක පත් වෙනවා ඉතින් අපි බලමු මොකද්ද මේ කොහොමද මේක මොකද දෝෂය කියලා අපි පොඩ්ඩක් බලමු ඔයගොල්ලෝ පේනවා මේ හයි හුන්ඩායි අස්ටා කියන එක VTVT කියලා යට බැජ් එකක් තියෙනවා variable valve timing train කියන එක සිස්ටම් එක තමයි මේ හයුන්ඩායි කාර් එක අස්තා කියන කාර් එකේ මේකේ චෙක් එන්ජින් ලයිට් එක පත් වෙනවා අපි මුලින්ම බලමු මොකද දෝෂය කියලා මේක වෙන්නේ වාහනේ කියන්නේ එකපාරට ලෝ පවර් එකක් ඇති වෙනවා චෙක් එන්ජින් ලයිට් එක ආවහම ලෝ පවර් ඇතිවිලා තියෙනවා පිකප් ඩ්‍රොප් වීමක් තමයි සිද්ධ වෙන්නේ බලමු අපි මොකද වෙන්නේ කියලා ස්මාර්ට් කී සිස්ටම් එකක් ඒ කියන්නේ පුෂ් බටන් සිස්ටම් එකක් ආයක ස්ටාර්ට් කරාම ඔයගොල්ලන්ට පේනවා මේකේ චෙක් එන්ජින් ලයිට් එක පත් වෙලා තමයි තියෙන්නේ. ආයක ස්ටාර්ට් කරාම බලන්න ඔයගොල්ලන්ට මෙතන පැහැදිලිව පේනවා චෙක් එන්ජින් ලයිට් එක පත් වෙනවා. මේක ගා කාර් එක ස්ටාර්ට් කරාම නැති වෙන්න ඕනේ. චෙක් එන්ජින් ලයිට් එක පත් වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක දෝෂයක් තියෙනවා. මේකේ පිකප් එක ඩ්‍රොප් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි බලන්න ඕනේ දැන් මේකට මොකද්ද මේ චෙක් එන්ජින් ලයිට් එක පත් වුණා කියන්නේ අපිට අනිවාර්යෙන් ස්කෑන් ටූල් එකේ සහාය අවශ්‍යයි. ස්කෑන් එකෙන් ස්කෑන් කරලා බලමු. ඔයගොල්ලෝ පේනවා මෙතන තමයි මේකේ ඩොංගල් එක ගහන්න තියෙන්නේ. ඉතින් මෙතන මේක තින්ක් ටූල් එකේ එකක් ඩයග්නොස් කරන්න තියෙන. මේ වින් ස්කෑන් කරනවා වින් එක රීඩ් කරනවා ඔටෝමැටිකලි රීඩ් කරනවා. Hyundai 2015 i20 කියලා වැඩනවා ඔයගොල්ලෝ දැක්කා. ඩයග්නොස් කරමු. වර්ෂන් එක දාගුයි වර්ෂන් එක සිලෙක්ට් කරා. ස්ටීඩ් පින් එක ඔටෝමැටික් සර්ච් එක දෙමු. මේ සිස්ටම් එක සම්පූර්ණ සිස්ටම් එක ස්කෑන් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේක ෆුල් ඉස්සෙම ECM එක විතරක් අපි සිලෙක්ට් කරලා බලමු. ෆුල් සිස්ටම් එකට යන්නේ. දැන් මේක ECM එක තමයි මේ අපි ස්කෑන් කරේ. රීඩ් ෆෝල්ඩ් කෝඩ් ඔයගොල්ලෝ පේන මුලින්ම කෝඩ් එක. මේක තමයි කෝඩ් එක. මේක මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ P0075 කියන කෝඩ් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉන්ටෙක් වැල් කන්ට්‍රෝල් සොලනයිඩ් සර්කිට් බැංක් 1. මේක එක බැංක් එකනේ. කියන්නේ ෆෝර් සිලින්ඩර් වාහනයක් වුණාම එක බැංක් ගියා. ගොඩක් වෙලට 6 සිලින්ඩර් රහම තමයි බැංක් දෙකකට වෙන්නේ. මොකෝ එතකොට බැංක් 1 බැංක් 2 කියලා ඒක හඳුනා ගැනීමට ලේසි වෙන තමයි හදලා තියෙන්නේ. ඉන්ටේක් වැල්ව් කන්ට්‍රෝල් සොලනයිඩ් සර්කිට් කියන එක තමයි මේ VVT සෙන්සර්. ඒ කියන්නේ VVT එක ගැන තමයි මේක කියන්නේ. ඔයගොල්ලෝ VVT සිස්ටම් එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කෑම් දෙකක් තියෙයි. කෑම් එකට වෙනම සොලනයිඩ් එකක් හරහා වෙනම සොලනයිඩ් එකකින් තමයි මේ කෑම් එක කියන්නේ එන්ජින් එකේ කෑම් එකට ඔයිල් ප්‍රෙෂර් මේකේ මම ඔයගොල්ලන්ට පස්සේ පැහැදිලිව හරියටම පැහැදිලි කරන්න මොකද්ද වෙන්නේ කියලා මේ control valve එකකින් මේ control valve එකක් තියෙනවා valve එකෙන් මේ cam එකේ පෙති ඒ කියන්නේ cam එකේ control කිරීමක් වෙනවා ඒ කියන්නේ cam එක කැරකෙන ප්‍රමාණය අඩු වැඩි වීමක් කරන්න පුළුවන් මේ VVT system එක තමයි VVT කියන්නේ පස්සේ ඔයගොල්ලන්ට පැහැදිලිව වීඩියෝ එකක් කරන්න දැන් බලමු ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී පැහැදිලි වෙයි මොකද්ද මේ control valve එක කියලා අපි බලමු මේ වීඩියෝ එකෙන් මේ මොකක්ද දෝෂය කියලා VVT ඒ කියන්නේ VVT සිස්ටම් එක ගැන මම ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්නම්. පැහැදිලි කිරීමක් නොකර තමයි මේ වීඩියෝ එක සිද්ධ වෙන්නේ. මගේ වීඩියෝ වල VVT සිස්ටම් එක ගැන තිබ්බේ නැහැ. ඉතින් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ මට වීඩියෝ එකක් කරන්න විදියක් නැති නිසා තමයි මේ විදියට කරන්නේ. VVT එක මම පොඩ්ඩක් දැනට මේ ෆෝල්ට් එක සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔයගොල්ලන්ට පේනවා මේක percent කියලා තියෙනවා. VVT percent කියලා තියෙනකොට අනිවාර්යෙන් මේ ඒ කියන්නේ ඇක්ටිව් කියන එක. ඒ කියන්නේ ඒක පෙන්ඩින් හරි පෙන්ඩින් කියලා වගේ තිබ්බද ඒ කියන්නේ ඒක ඩිලීට් වෙන්න පුළුවන්. මේ ප්‍රසන්ට් කියලා આવත් එක්ක ස්ටෝර්ඩ් කියලා આવත් මේක ඩිලීට් වෙන්නේ නැහැ ගොඩක් වෙලාට. ඉතින් මේක අනිවාර්යෙන් ප්‍රසන්ට් කියලා ආවන් පස්සේ ගොඩක් වෙලාට අපි මේකේ දෝෂය අනිවාර්යෙන් හදන්න ඕනේ.
මේක අනිත් එක තමයි මේක ඉන්ටේක් වැල් වලට පේන මේක ඉන්ටේක් වැල් කන්ට්‍රෝල් සොලනොයිඩ් කියලා තමයි තියෙන්නේ. මේ VVT සිස්ටම් එක ඉන්ටේක් එකට එන්නත් පුළුවන් එක්සෝස් එකට එන්නත් පුළුවන්. මේක පැහැදිලිව පේනවා ඉන්ටේක් වැල් කන්ට්‍රෝල් සොලනොයිඩ් එක. එක්සෝස් වැල් කන්ට්‍රෝල් සොලනොයිඩ් කියලා આવොත් අනිවාර්යෙන් එක්සෝස් පැත්තේ සමහරක් වාහනවල දෙකම වෙනවා. සමහරක් වාහනවල ඉන්ටේක් එක පැත්තට විතරක් වෙනවා. සමහරක් වාහනවල එක්සෝස් පැත්තට විතරක් වෙනවා. දෙකම આવොත් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේ විදිහට ඉන්ටේක් වැල් කියලා තිබ්බම එතකොට අපි බලන්න ඕනේ ටාගට් එක අපේ තියෙන ඉන්ටේක් වැල් එක පැත්තේ තියෙන සොලනොයිඩ් එක. මේ තියෙන එන්ජින් එක, මේ එන්ජින් එකේ එතකොට ඉන්ටේක් පැත්තේ කියමොයි තියෙන එක්සෝස් පැත්ත. ඔයගොල්ලන්ට පේන මේ එක්සෝස් මැනිෆෝල් එක පැත්ත. එක්සෝස් පැත්ත ඔය මේ පෙන්වන්නේ එක්සෝස් වැල් එක. දැන් අපිට අවශ්‍ය එක්සෝස් එක නෙමෙයි, අපිට අවශ්‍ය ඉන්ටේක් පැත්ත. මේක දෙපැත්තෙම තියෙන මේ එක්සෝස් පැත්ත එක. එතකොට අපිට ආවේ ඉන්ටේක් වැල් කියලා. ඉන්ටේක් වැල් කිව්වහම අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ඉන්ටේක් එක, ඉන්ටේක් මැනිෆෝල් පැත් එක. මේ තියෙන ඉන්ටේක්, ඉන්ටේක් මැනිෆෝල් එක. ඒතර ඉන්ටේක් මැනිෆෝල් එක පැත්තේ තියෙන වැල් එක තමයි බලන්න ඕනේ. මේ සොලනොයිඩ් එක කෙලින්ම කෑම් එකට තමයි සම්බන්ධ වෙන්නේ. කියන්නේ කෑම් එකේට ඔයිල් ප්‍රෙෂර් එකක් ලබා දීම තමයි මේකේ වෙන්නේ. මේ VVT සොලනොයිඩ් එක, මේ වයර් දෙකක් ඔයගොල්ලන්ට පේන මේ වයර් දෙක අනිවාර්යෙන් හැම VVT සිස්ටම් එකක මේ වයර් දෙකක් තමයි තියෙන. සොලනොයිඩ් එක එකක් ධන එකක් ඍණ. මේ ධන ඍණ එන්ජින් කම්පියුටරෙන් තමයි පාලනය වෙන්නේ. එන්ජින් කම්පියුටරෙන් කොච්චර කොපමණ අවශ්‍ය වේලාවට ඔන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. අපිට ඉතින් මේකේ මුලින්ම අනිවාර්යෙන් අපි මේකේ දැන් මේ වගේ කෝඩ් එකක් අහම් බලන්න ඕනේ. වැල් එක චේන්ජ් කරන ඉස්සලා වයරින් චෙක් කරන්න ඕනේ. වයර් දෙකක් එකක් ධන අනිත් එක ඍණ. අනිවාර්යෙන් වයරින් චෙක් කරන්න ඕනේ. ඉතින් මේක උඩට පේනවා ඔයගොල්ලෝ. ඔගලන්ට පේනවා මේකේ වැල් එක දැනටම දෝෂය අපිට පේන්න තියෙනවා. මේක වැල් එක ගන්න කරමු. වැල් එක කැඩුවිලා ඔගලන්ට පේනවා මේකේ. ඒ කියන්නේ අනිවාර්යෙන් වැල් එකේ දෝෂයක්. ඉතින් අපිට අනිවාර්යෙන් වැල් එක මාරු කරන්න වෙනවා. පේනවනේ මේ කනෙක්ටර් එක කැඩිලාමයි ආවේ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් කොහොමත් කෝඩ් එකක් එනවා. අපි අපි චෙක් කරන්න ඉස්සලා අනිවාර්යෙන් මේකේ වයරින් චෙක් කරන්න ඕනේ. අපි දැන් බලමු මේ ඉග්නිෂන්. අපි මේකේ වයරින් චෙක් කරනකොට කී ඔන් කරන්න ඕනේ. කී ඔන් කළා මල්ටිමීටරෙන් 20 වෝල්ට් වලට දාගෙන එකක් කළු වයර් එක ඇර්ත් එකට දාන්න. ඇර්ත් එකට දාලා රෙඩ් වයර් එකේ ඔක එක පළවෙනි වයර් එකට ඇල්ලුවාම ඒ කියන්නේ 12 වෝල්ට් එන්න ඕනේ. 12 වෝල්ට් එක පළවෙනි වයර් එක 12 වෝල්ට් එන්න ඕනේ. අනිවාර්යයෙන් ඔය දෙකෙන් එකක් 12 වෝල්ට් එන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මේක පොසිටිව් එකට ඇල්ලුවාම 12 වෝල්ට් 12.7ක් පෙන්නනවා. ඒ කියන්නේ මේකේ පවර් සප්ලයි එක හොඳයි. දෙවෙනි එක අනිවාර්යෙන් අපි බලන්න ඕනේ ඊළඟ එක ඇර්ත් එක. බ්ලැක් වයර් එක රිනේකේ මැද රිනේකේ තිබ්බහම ඔයගොල්ලන්ට පේනවා මේකේ 3.5ක් පෙන්වනවා. 3.5ක් පෙන්වනවා කියන්නේ ඒකේ බයස් වෝල්ට් එකක්. ඒ කියන්නේ මේක රිනේක රිනේක වුණාට මම ඔයගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ ගැන. ඔයගොල්ලන්ට පේනවා මෙතන 3. කාලයක් වෙනස් කරගෙන ඉන්නම් පොඩ්ඩක්. ඔගලන්ට පේනවා මෙතන 3.5 වෝල්ට් කියලා පේනවා. මේ රිනේ එකේ කියන්නේ දැන් මේ කනෙක්ටර් එකේ මෙතන තිබ්බ කනෙක්ටර් එකේ එකක් එක එකක් ඔගලෝ දැක්ක කෙලිම 12 වෝල්ට් පෙන්නවා. ඒ කියන්නේ මේකේ සප්ලයි එක හොඳයි. එතකොට අනිත් එක, අනිත් වයර් එක දැන් මේකේ තියෙන මේ මෙතන තියෙන අනිත් වයර් එක ඇර්ත් එක. ඒ කියන්නේ ඇර්ත් එක කියන්නේ ඉරින මේකට වෝල්ට් එකක් පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඉර 12 දැන් ඕනම සොලනොයිඩ් එකක් වැඩ කරන්නේ. දැන් අපි මම මෙතන නිකන් උදාහරණයක් උගලන්ද මේ සොලනොයිඩ් එක මේකේ වයර් දෙක එකක් 12 වෝල්ට් අනිත් එක රිනේන්න ඕන. ධනයි රිනයි නෙන්න ඕනේ. මේ ධන මේ රින මේ ධන ওই දෙක ආවහම තමයි මේ සොලනොයිඩ් එක වැඩ කරන්නේ. දැන් මේකේ ඔයගොල්ලෝ දැක්කා මේකේ 12 වෝල්ට් එනවා. එතකොට මේක රිනේන්න ඕනේ. උනාට ඔයගොල්ලන්ට පේනවා මෙතන රින පෙන්වන්නේ මෙතන පේන 3.5 වෝල්ට් එකක් පෙන්වනවා. මේකට කියන්නේ බයස් වෝල්ට් එකක් කියලා. බයස් වෝල්ට් එකක් කියලා අදහස් කරන්නේ මේක PCM එකෙන් තමයි මේ බයස් වෝල්ට් එක එවන්නේ. PCM එකෙන් කෙලින්ම PCM එකෙන් මේකට රින එවන්න ඕනේ. රින එකක් එවන්නේ. රින එකක් එවන්නේ නැති මේ 3.5ක පොඩි වෝල්ට් එකක් එවනවා. මේ වෝල්ට් එක PCM එකෙන් තමයි කෙලින්ම එවන්නේ. PCM එකෙන් මොකද මේක එවන්නේ? මේ වයර් එකේ කන්ඩිෂන් එක බලාගන්න. ඒ කියන්නේ උදාහරණයට ඔයගොල්ලෝ හිතන්න දැන් මේක මේ සොලනොයිඩ් එක එකක් 12 වෝල්ට් ෆියුස් එකකින් හරි එනවා. අපි හිතමු කොහෙන් හරි PCM එකෙන් හරි ෆියුස් එකකින් හරි 12 වෝල්ට් එනවා. අනිත් එක රිනේ එක මේ PCM එකෙන් තමයි එවන්නේ. මේ PCM එකේ මේ රිනේ එක එවන්නේ නැති 3.5ක වෝල්ට් එකක් එවනවා. 3.5ක වෝල්ට් එකක් එනවා කියන්නේ මේකේ ධන දෙකම ධන. එතකොට මේකේ 3.5 ධන වෝල්ට් එකක් මේක 12. හැබැයි මේ
3.5 වෝල්ට් එකේ කිසි වටිනාකමක් නැහැ. කියන්නේ මේක කරන්ට් එකක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ හිතන්න 3.5 වෝල්ට් එකක් කියන්නේ සාමාන්‍ය පුංචි LED බල්බ් එකක් පත්තු කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය අන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3.5 වෝල්ට් එකේ පොඩි හැකියාවක් තියෙන ඕනේ කරන්ට් එකක්. මේක එහෙම නැහැ. මේක කරන්ට් එකක් පෙන්නුවට මේක ඇත්තටම කරන්ට් එකක් නැහැ. මේක මේ PCM එක මේ වයර් එකේ කන්ඩිෂන් එක බලා ගන්න තමයි මේ අගේ මේක පෙන්වන්නේ. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ හිතන්න මෙතන 3.5 නෙමෙයි, මෙතනත් කෙලින්ම 12 වෝල්ට්ම පෙන්වන්න පුළුවන්. සමහරට ඔයගොල්ලෝ හිතනවා 12 වෝල්ට් 12 වෝල්ට් දෙකක් කියලා. 12 වෝල්ට් දෙකක් නෑ, එකක් තමයි 12 වෝල්ට්. ඒ කියන්නේ හරියටම කරන්ට් එක තියෙන. අනිත් එක 12 වෝල්ට් එක මේක කරන්ට් එකක් පෙන්වුවට කරන්ට් එකක් නෑ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ මල්ටිමීටරෙන් පෙන්වනවා, මෙතන මල්ටිමීටරෙන් පෙන්වනවා 12 වෝල්ට් කියලා. දැන් මේක 3.5ම ගමුකෝ, 3.5 කියලා පෙන්වනවා. ඒ වුණාට මේක ඇත්තටම වටින අගේ ශක්තියක් නෑ. මේක මේ බයස් වෝල්ට් එක කියන එක ගැන මම පැහැදිලිව ඔයගොල්ලන්ට පස්සේ වීඩියෝ එකක් කරනවා අනිවාර්යෙන්. ඔයගොල්ලෝ දැනට හිතා ගන්න. දැන් මේ වීඩියෝ එකේ මම පෙන්වන්න ඕන හින්දා කරන්නේ මේකේ මේ අගේ වටිනාකමක් නෑ. මේක මේ PCM එකෙන් කරන්නේ මෙන්න මේ රින වයර් එකේ කන්ඩිෂන් එක මනින එක. කියන්නේ මේ වයර් එක කොහෙන් හරි දෝෂයක් හරි මොනා හරි වෙලාදි කියලා PCM එක දැනගන්නේ මේ වෝල්ට් අගේ. දැන් ඔයගොල්ලෝ හිතන්න සොලනයිඩ් එකේ වයර් එක කෙලින්ම PCM එකට එනවා 3.5ක්. මේ PCM එක කියලා හිතන්නකෝ, 3.5 වෝල්ට් එකක් තමයි මේකට යන්නේ. දැන් මේ 3.5 වෝල්ට් එක කොහෙන් හරි කැඩිලා තිබ්බොත්, ඒ කියන්නේ අපි හිතමු මේ වයර කැඩුනා කියලා, මෙතනින් කැඩුනා මේ 3.5 වෝල්ට් එක PCM එකේ පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඔකෝලන්ට මම වැඩිපුර පහදලා දැන් මේ කනෙක්ටර් එක ගැලෙවුවාම මෙතන 3.5 වෝල්ට් පෙන්නන්න ඕනේ. 3.5 වෝල්ට් එක පෙන්නුවා කියන්නේ PCM එක දාන්නවා. මේ PC මේකේ කන්ඩිෂන් එක හොඳයි කියලා, මේ වයර් එකේ කන්ඩිෂන් එක හොඳයි කියලා මේ PCM එක දාන්නවා. 3.5 පෙන්වුවේ නැත්නම් එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න මේ PC මෙතන 3.5 පෙන්නන්නේ නැත්නම් PCM එක දාන්නවා මේ වයර් එක මොකක් හරි දෝෂයක් තියෙනවා කියලා. මේක ගොඩක් වෙලාට error code එකක් එන්න තමයි බලාගන්නේ. කියන්නේ PCM එකට fault code එකක්, ඒ කියන්නේ fault code එක අපි උදාහරණයක් හිතමු. මේ සොලනයිඩ් එක මම මේ BBT එකම ගන්නම්. මෙතන 12 වෝල්ට්, මෙතන PCM එකට එනවා මේ අනිත් රින වයර් එක. මේ 12 වෝල්ට් මේ සොලනයිඩ් එක හරහා මෙතනට මේනවා. 12 වෝල්ට් එක මෙතනට මේනවා. 12 වෝල්ට් එක දැන් ඔයගොල්ලෝ හිතන්න මේකේ 12 වෝල්ට්. දැන් මේ සොලනයිඩ් එක කොහේ හරි දෝෂයක් වෙලා මේක අපි තුම මෙතන වයර් එක කැඩුනා කියලා, මෙතන ඔන්න වයර් එක කැඩලා තියෙනවා. එතකොට මේ 12 වෝල්ට් එක මේ සොලනයිඩ් එක හරහා ආවට මෙතනින් එහාට මෙතන 12 වෝල්ට් පෙන්වන්නේ නැහැ. එතකොට PCM එකට මෙතනට 12 වෝල්ට් එන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? PCM එකට එන්නේ මෙතන 3.5 වෝල්ට් කියලා. දැන් මෙහෙම වයර් දෙකනේ, එකක් 12 වෝල්ට්, මෙතන මේක කැඩුනාන් පස්සේ මෙතනින් පෙන්වන්නේ PCM එක 3.5 වෝල්ට් කියලා. එතකොට PCM එක දන්නවා මෙතන මේ වයර් එක ඕපන් වෙලා තියෙන මොකක් හරි දෝෂයක් වෙලා තියෙන මොකද PCM එකට අනිවාර්යයෙන් මේ 12 වෝල්ට් කියන එකම එන්න ඕනේ සොලනයිඩ් එක හරහා. ඒකට තමයි මේ බයස් වෝල්ට් එක එන්නේ. ඒ කියන්නේ PCM එකට ජෙනරේට් කරගන්න පුළුවන් මොකක් හරි ෆෝල්ට් කෝඩ් එකක් තියෙනවා නම්. මම ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරා නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට අපැහැදිලි ඇති. මේක මම මැදින් හරි පටන් ගත්ත දෙයක් වුණා. ඒ වුණාට මම පොඩ්ඩක් පැහැදිලි කරේ මොකද මේ බයස් වෝල්ට් එක කියන එක. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මම බයස් වෝල්ට් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම් පස්සේ වීඩියෝ වල. VVT සිස්ටම් එකත් පැහැදිලි කරන්න. අපි දැන් වීඩියෝ එක බලමු. දැන් මේ වයර් එක අනිවාර්යෙන් දැන් ඔයගොල්ලෝ පෙන්වන්නේ 3.5 වෝල්ට් වයර් එක. දැන් එන්ජින් එක ස්ටාර්ට් කරලා VVT මේ සොලනයිඩ් එක මේ ඒ කියන්නේ ඔන් කරනකොට ඒකේ 3.5 නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? රිනේ එනවා. දැන් 12 වෝල්ට් එකකින් 12 වෝල්ට් එනවා. අනිත් එකෙන් නෙගටිව් වෙනවා. 12 වෝල්ට් එක අනිත් එකේ රිනේ එන්න ඕනේ. දැන් ECM control, දැන් මේ ECM control කරන්න වෙලා. දැන් මේගොල්ලෝ නිකන් අපි කනෙක්ටර් එක ගලවලා බලන විට තමයි 3.5 පෙන්වන්නේ. දැන් අපිට මේකේ වයරින් බලන්න දෙයක් නැහැ. මොකෝ PCM එකෙන් තමයි 3.5 වෝල්ට් එක එවන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ වයර් එකත් හොඳයි කියලා. PCM එකට යනකම් හොඳයි කියලා අපි දන්නවා. මේ තියෙන්නේ VVT සොලනයිඩ් එක. මේක තමයි ඔයිල් කන්ට්‍රෝල් වෑල් එක. VVT සොලනයිඩ් එක කියලා කියන්නේ. ඉතින් මේ ඕක තමයි ඔයගොල්ලන්ට පේනවා කනෙක්ටර් එක කැඩලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් දෝෂය ඕක තමයි. ඉතින් ඊට අමතරව ඔක ඩර්ටි වෙන්න පුළුවන්. මේක ඇතුළේ පොඩි ෆිල්ටරයක් තියෙන එක. ඒක දෝෂ මොකද්ද කියලා අපිට බලා ගන්න වෙනවා ඒ වෙලාවට. දැන් මේකේ දෝෂ නම් අපිට පැහැදිලිව පේනවා. මේකේ කනෙක්ටර් උඩ කැඩිලා නිසා ඒක මේ වෙලාව මේ නිව් වන් එකක් අලුත් එක. ඉතින් මේක දාලා දෝෂය අනිවාර්යෙන් නැති වෙන්න ඕනේ. මේකෙන් කරන්නේ
කෑම් එකේ තියෙන මේ කෑම් එකේ ගන්න ප්‍රේස තියෙනවා මොනිකන් පෙති වගේක්. ඒ පෙති ටික කන්ට්‍රෝල් කරන එක තමයි තියෙන්නේ. මොකද මේ ටයිමින් බෙල්ට් එක හරි චේන් එක හරි කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ රිටාඩ් ඇඩ්වාන්ස් කිරිල්ල තමයි මේ VVT සිස්ටම් එකෙන් වෙන්නේ. මම අනිවාර්යයෙන් VVT ගැන වීඩියෝ එකක් ඔයගලන්ට කරන්න. මේ මොකෝ මට වීඩියෝ කරන්න වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මගුලන කියලා තියෙන මේ මගේ වීඩියෝ නෙමෙයි. මේ ඉන්ටර්නෙට් එකේ වීඩියෝ. ඉතින් ඔයගොල්ලෝ හොඳයි කියන හින්දා තමයි මම මේක දැන් අපි ක්ලියර් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ක්ලියර් කරාම අනිවාර්යයෙන් කොහොමද ඉරේස් වෙනවා. ස්ටාර්ට් කරාම තමයි ෆෝල්ට් එකක් තියෙනව නම් එන්නේ. ගොඩක් වෙලාවට මේ හැබැයි සර්කිට් කෝඩ් එකක් ආවොත් ගොඩක් වෙලාවට ස්ටාර්ට් නොකරත් වෙනවා. මේක ස්ටාර්ට් කරාම චෙක් එන්ජින් ලයිට් ඔෆ් වෙනවාද කියලා අපි බලමු. ඔයගොල්ලෝ පේනවා චෙක් එන්ජින් ලයිට් එක ඔෆ් වුණා. ඉතින් දෝෂය අනිවාර්යෙන් ඉවරයි. ඉතින් ඕක තමයි වීඩියෝ එක. අද මම ඔයගොල්ලන්ට හිතනවා මේකෙන් වීඩියෝ එකෙන් මේ දෝෂයක් දෙයක් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඕක තමයි දැන් එන්ජින් එක කිසි දෝෂයක් පේන්නේ නැහැ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අද මම මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. මේ VVT එකේ ඔය කනෙක්ටර් එකෙන් තමයි දෝෂය ආවේ.